මම වාතු කර්මාන්ත හානිපදනාංගයෙන් සංගමේ ෆවුන්ඩ් ඩෙවලොප්මන්ට් සර්විසස් ඉන්ස්ටිටියුට් එකේ චෙයාර්මන් හෙඩර් වැඩ කරනවා අවුරුදු 10ක් විතර. මේ කාලයේ ඇතුළතදී අපිට ලංකාවේ වාතු කර්මාන්තය ගැන මොකද වුණේ? මේක තමයි ලංකාවේ තියෙන mother of industry කියලා හඳුන්වන්නේ වාතු කර්මාන්තය. එතකොට මේ වාතු කර්මාන්තය තමයි රටේම නිෂ්පාදන ඇති කරන්න උදව් වෙන කර්මාන්තය. මෙම කර්මාන්තයට ට්‍රේඩින් හින්දා මොකද වුනේ? ජාත්‍යන්තරව නැත්නම් රට ඇතුළේ වුණ ප්‍රශ්න ගැන කීපයක් සඳහන් කරමින් රේවාට යෙදිය යුතු ප්‍රතිකර්මත් මම ඉදිරිපත් කරන්න කැමතියි. පළමුව මම කියන්න ඕන අද රටේ තියෙන කර්මාන්ත ප්‍රතිපත්තිය. අපේ ජාත්‍යන්තරව අපි වෙළඳාම් ප්‍රතිපත්තිය ගැන කතා කරනකොට අපේ රටේ නිෂ්පාදන ප්‍රතිපත්තියක් ලංකාවේ තියෙනවද? එතකොට මේ නිෂ්පාදන ප්‍රතිපත්තියයි වෙළඳාම් ප්‍රතිපත්තියයි එකට ගමන් කරන්න පුළුවන්ද? එකට ගමන් කර හැකි ප්‍රතිපත්තියක් අපිට හදන්න පුළුවන්ද? නැත්නම් අපි වෙළඳාම විතරද කරන්නේ නිෂ්පාදනය විසි කරනවද? එතකොට මේ දෙක අතර බොහෝ රටවල් මං හිතන්නේ අද ලංකාවේ GDP එකෙන් 25% කර්මාන්ත වලින් නිපදවන ද්‍රව්‍ය වල තමයි ඒ වැලියු එක එන්නේ. අනිත් 120 කෙනවා සර්විසස් වලින්. ඊටරු ටික තමයි අනිත් දේවල් වලින් එන්නේ. එතකොට මේ කර්මාන්තය අපි ෆ්‍රී ට්‍රේඩ් ඇග්‍රීමන්ට්ස් වැනි දේවල් අත්සන් කිරීමෙන් මේ කර්මාන්ත පවත්වාගෙන යාමට හැකියාවක් තිබේද? මම කෙටියෙන්ම කියනවා මේව අත්සන් කරොත් අපේ ප්‍රතිපත්තිය විය යුත්තේ කර්මාන්ත කරුවන්ට කියන්න කරුණා කරලා ඔබගේ කර්මාන්ත වසා දමන්න. මේ ඉදිරියට ඔබේ කර්මාන්ත රටට අවශ්‍ය නැහැ කියලා කියන ප්‍රතිපත්තියේ අපි සිටිය යුතුයි. එතකොට මේ ප්‍රතිපත්තිය රට තුල කියවෙනවද? නැහැ. නමුත් හංගනවා. හංගන්නේයි අපි බලාපොරොත්තු වෙන්නේ මොනවා හරි ගෙනල්ලා මිනිස්සුන්ට දීලා අඩු මිලට අඩු ක්වොලිටි එකට භාණ්ඩ සපයලා ලාභය හැකිනම් වැඩි කරගෙන මිනිස්සුන්ට කෙටි කාලීන ප්‍රයෝජනයක් අරගෙන ඒවා විසි කරලා අපේ එන්වයර්න්මන්ට් එක අපේ රට නාස්ති කරන්න පමණයි. අපි මෝඩයෝ කරන්න, අපිව දැනුම නැති කරන්න පමණයි. එසේනම් මම යෝජනා කරනවා මේ ප්‍රතිපත්ති අපේ රටේ හදන මේ ප්‍රතිපත්තියට පළවෙනියෙන්ම all trade agreements should not contradict the economic, environment, educational, industrial, health and energy and security policies that need to be developed or available at present. Systematic public hearing by an independent commission should be done before agreements are signed to verify the above. Independent. Why I say independent? අපි ගොඩාක් වෙලාවට commissions වලට කවද appoint කරන්නේ? හිතවාදීන්. අපේ ප්‍රජාවෙන් ඉන්ඩස්ට්‍රී එක නම් ඉන්ඩස්ට්‍රී එකෙන් කවුරු හරි ඉන්නවද represent කරන්න? නැහැ. ගොඩක් දුරට නැහැ. ඒත් හිටියත් ඉන්නේ අපේ අරමුණ කරා අපිට සපෝට් කරන අය පමණයි. එතකොට මේවා සමහර වෙලාවට තෝරාගත් පිරිසක් විසින් තෝරාගත් දෙයක් කිරීමට යොදන ප්‍රයත්නයක් විතරයි. එතකොට මෙය රටේ ඉදිරි ගමනට ලොකු
බාධාවක් වෙන්න. මම උදාහරණයක් හැටියට කියන්නම්. අද සෙරප්පු, කාන්තා සෙරප්පු, අනිත් වෙනත් ළමයින් අඳින සෙරප්පු, මොනවද එන්නේ? රිජි ෆාම් වලින් රබර් උඩට ගාපු සෙරප්පු චීනෙන් ලංකාවට එනවා. රිජි ෆාම්. එතකොට විකුණන්නේ කීයටද? රුපියල් 350ට. එතකොට මේ රබර් ටික ගෙදර කවුරු හරි දැනගන්නේ මේක රබර් නෙමෙයි කියලා, මේක මීය කාපු දාට. එත කලින් දැනගන්නේ නැහැ. එතකොට ක්වොලිටි කියලා කියන එක අපි බලනවද? ක්වොලිටි කියලා කියන එකක් නැතුව භාණ්ඩයක් ගෙනල්ලා අපේ රටේ තියෙන නිෂ්පාදන නැති කරන එක අපේ ප්‍රයත්නයක් විය යුතුද? එතකොට මේ ජාත්‍යන්තර වෙළඳාමෙන් අපි බඩු ලාභයට ගෙනල්ලා වෙන රටකට විකුණනවායි කියලා කියන එක මං හිතන්නේ ජාත්‍යන්තරව කවුරුත් මේ රටට ඇවිල්ලා වෙන රටකට බඩු විකුණන්න බලාපොරොත්තුවක් තියෙන එකක් නැහැ. මොකද ඒ රටවල් වල මීට වඩා ලෙහෙසියෙන් සමහර වෙලාවට බඩු ඒ රටවල් වලට අරින්න ක්‍රම සහ විදි තියෙනවා. ඒකෙන් හින්දා අපි යම්කිසි වැලියු එකක් ඇඩ් කරනවා නම් ලංකාවේ අන්න ඒ දේ කරාට කාර්යක් නැහැ. එතකොට අපි ජාත්‍යන්තර ප්‍රතිපත්තියක් හදනකොට දේශීය නිෂ්පාදනය හා සමග එකට එකතු කරලා එකට මුසු කරලා ඉදිරියට ගමන් කරන්න පුළුවන් ප්‍රතිපත්තියක් පමණයි අපි ඇති කරගත යුත්තේ. නැත්නම් අපේ කර්මාන්තවලට මොකද වෙන්නේ? කර්මාන්ත ඉදිරියට යෑමක් නෙමේ, කර්මාන්ත වසා දැමීමට තමයි වෙන්නේ. එතකොට මම කිව්වා එඩියුකේෂනල් පොලිසි එකක් නැත් අවශ්‍ය තියෙනවා නම් ලංකාවේ අපේ ඉංජිනියර්ස්ලා බිහි කරනවා නම් අපි අවුරුදු තව අවුරුදු පහකින් මං හිතන්නේ සර්විස් ඉංජිනියර්ස්ලා, මෙකැනිකල් ඉංජිනියර්ස්ලා, ඉලෙක්ට්‍රිකල් ඉංජිනියර්ස්ලා අවශ්‍ය වෙන එකක් නැහැ. මං හිතන්නේ සර්විස් ඉංජිනියර්ස්ලා නිෂ්පාදක කවකාගේ හරි බඩු මොනවා හරි කරලා අටවල ඒව දුවන්න අයව තමයි අවශ්‍ය වෙන්නේ. එතකොට ප්‍රතිපත්තිය, අපි මේ වගේ ප්‍රතිපත්තියක් යකට යනවා නම් අපේ රටේ එඩියුකේෂනල් වලට තියෙන ප්‍රතිපත්තිත් එසේම වෙනස් විය යුතුයි. එතකොට අපි ඒකකට කරන්නේ බොරුවක්. අපි ඉංජිනියර්ස්ලාට ෆැකල්ටිස් ඕපන් කරනවා, ටෙක්නිකල් කොලෙජස් හදනවා, එක්විප්මන්ට් ගේනවා, නමුත් උගන්නන්න කවුරුත් නැහැ. මොකද රටේ තියෙන ඥාණය දැනුම සම්පූර්ණයෙන් නැති කරලා පොතට සීමා වෙච්ච ඉංජිනේරුවන්ව හදලා අද ලංකාවේ ඉංජිනේරු වෘත්තිය නැති වෙලා තියෙන තත්වයකට පැමිණලා තියෙනවා. රටේ අද තත්වය නම් ඉංජිනේර කෙනෙක් අහපුවම අහන්නේ සර් මට මොනවද කරන්න තියෙන්නේ කියලා නෙමෙයි, මට හම්බ වෙන්නේ මොනවද? මට කාර් එකක් තියෙනවද? ටෙලිෆෝන් එකක් තියෙනවද? මොබයිල් ෆෝන් එකක් තියෙනවද? මොකද්ද මේක එක? මගේ ලැප්ටොප් එක මොකද්ද? මට තියෙන ෆැසිලිටීස් මොනවද? ඇයි අපි ඒ තත්ත්වයට වෙන්නේ? අපි මේ ට්‍රේඩින් කියලා කියන එක අපි ඔළුවේ තියාගෙන ගමන් කරපුවාම අපිට ඇති වෙලා තියෙන තත්ත්වය සෑම කෙනෙක්ම අපි හදන්නේ පහසු තැනකට ඇවිල්ලා විහරලා වැඩ කරන්නේ. එතකොට අපේ ළමයින්ගෙන් අපි ඔළුවෙන් ඉවත් කරලා තියෙන්නේ මේ ඉංජිනේර නිෂ්පාදන හැකියාව. මම ළඟදී ඉස්කෝලේකට ගියා මේ ළමයින්ව රෙක්‍රූට් කරන්න ඉංජිනේරු ශිල්පීන් හැටියට බඳවා ගන්න පුළුවන්ද මේ ග්‍රේඩ් 8 9 වලින් සමහරලාට ළමයි ඕ ලෙවල් ෆේල් වෙච්ච ළමයි ඉන්නවා. මේ ළමයින් වරගෙන විතර වෙලා කරන්නේ. මම ළමයින්ට දුන්න කොලයක් දීලා විතරලා මම කිව්වා ඔයගලන්ට කැමති දෙයක් මේකට එකතු කරන්න. වැලියු එකක් ඇඩ් කරලා මොනවද කරන්න පුළුවන් කියලා කරන්න. එතකොට ළමයි කරේ අර අපි කවදත් විසි කරන රොකට්ටුව හදලා විතරලා ඇරිලා. මම හැව්වා අද ඔයගලන්ට එදා ඉගෙන ගත්ත දේ විතරද තියෙන්නේ? අලුතෙන් දෙයක් ඉගෙනුවේ නැද්ද?
අලුතෙන් දෙයක් ඉගෙන ගත්තේ නැද්ද? අපි ඉගෙන ගන්න ඉගෙන ගන්නේ නැහැ. අපි ඉගෙන ගන්නේ පොතට සීමා වෙච්ච නැත්නම් කොලයට සීමා වෙච්ච මොලේට සීමා වෙච්ච දෙයක් පමණයි. ඒකින්ද මේක අපේ ක්වොලිටි එකට සම්බන්ධව ළමයින් තුළ ඇති වෙලා තියෙන වෘත්තික හැකියාවන් නැති කරන සිස්ටම් එකක් වෙනවා. මොකද අපි දකින්නේ නොඑක් දේවල් විතරයි. අපි ඒවා හදන විදිය ගැනවත් කරන විදිය ගැනවත් අපි ළමයින්ට උගන්වන්නේ නැහැ, ඉගෙන ගන්න උගන්වන්නේත් නැහැ. අපි ගොඩක් වෙලාවට මම නම් ඉගෙන ගත්තේ ඉගෙන ගන්න ඉගෙන ගත්තා. ඒකින් ද අද මේ තත්වයට එන්න හැකියාවද? මම පටන් ගත්තේ සාමාන්‍යයෙන් A level වියරේලා මට physical science කරන්න හැලැබුණේ. මම physical science නොකර ඉංජිනේරි වෘත්තිය තෝරගෙන ලන්ඩන් council of engineers exam එකට ඉඳලා pass වෙලා තමයි මම අවුරුදු දෙකකින් ඉංජිනේරි වෘත්තියේ ඉංජිනේර කෙනෙක් හැටියට appoint වුණේ. එතකොට අපි සාමාන්‍යයෙන් අපි A level ඒ දවස්වල credits 3ක් හරි 4ක් හරි තියෙන්න ඕන ඉංජිනේරින් ෆැකල්ටි එකට යන්න. නමුත් මේ වගේ sets කෝ තිබුණේ නැහැ ඒ කාලේ. නමුත් මට ඒක දෙයි ලබා ගන්න බැරි වුණා. ඒ කෙසේ වෙතත් එතකොට දෙවනි එක තමයි මම කියන්නේ all goods offered for trade should have a minimum value addition to ensure that the local raw materials are not exported without substantial value addition and accepted value calculation formula need to be developed for this purpose with market price and manufacturing cost. Why I say that? ඇයි මම මේ දේ කියන්නේ? All goods offered for trade should be minimum value addition. ඒ කියන්නේ අපි ගොඩාක් වෙලාවට අපි අරින්නේ පිටරටට දැන් අරින්න උත්සාහ කරන්නේ අපේ අමුද්‍රව්‍ය යකඩ චීන චට්ටි තහනම් අරින්න. නමුත් අරින්නේ කන්ටේනර් ගන්න. හේතුව කියන්නේ මේක 15%ක් අපි ටැක්ස් එක දෙනවා. එතකොට මේ එකතු කරන්න 10%ක් යනවා. එතකොට 125 එනවා. ඒකින්ද value addition එකක් තියෙනවා මේකේ. එතකොට ඒකින්ද මේ යකඩ චීන චට්ටි අරින්න පුළුවන්. නැත්නම් කියයි මේ චීන චට්ටි වලට අවශ්‍යතාවයක් නැහැ ලංකාවේ. මේ ලොකු කෑලි කඩන්න බෑ. එතකොට මේ වගේ තර්ක නැත්නම් මදුරුවෝ ඉන්නවා මේවල මදුරුවෝ බෝ වෙනවා. මේ වගේ විවිධ තර්ක ගෙනල්ලා හරි අපේ රටේ නිෂ්පාදනය දිනෙන් දිනම නැති වෙනවා. ඒකෙන්ද අපි raw material පිටරට යවීම සම්බන්ධව මම හිතන්නේ විශේෂයෙන් අපි ප්‍රතිපත්තියක් තියෙනවා නම් අඩුම ගන්නේ දේශීය නිෂ්පාදනයක් ඇති කරලා ඒකට value එකක් එකතු කරලා අපි ඇරිය යුතුයි. තුන්වෙනි එක තමයි country should have systems developed to verify quality standards of trade goods which need to be verified an independent body at the port of entry to the country. මම මේ දේ කිව්වේ අර අපි ළඟදී ගෙනාම මෝටර් වගේක් ලංකාවට වතුර මෝටර්. ඒවවල පිත්තල වයින්ඩින් නෙමෙයි තිබුණේ. යකඩ වයින්ඩින් තඹ උඩින් ගාපු ආලේප කරපු වයින්ඩින්. මේ මෝටර් වල කාලය පැය 40යි. මොනවද කරේ? දැන් අවුරුදු 4කට 5කට ඉස්සෙල්ලා අපේ වතුර මෝටර් වල නිෂ්පාදන කඩහැල්ලුවා. මොකද මේ මෝටර් රුපියල් 1500ට 1750ට 2000ට මාකට් එකට දැම්ම. එතකොට මොකද වෙන්නේ? මේ අයට ඉන්ඩස්ට්‍රිස් කරගෙන යන්න බැරි වුණා. ඉතින් ප්‍රමිතියක් තියෙනවා නම් අපිට තියෙනවා ස්ටෑන්ඩඩ්ස් කියලා. එතකොට ප්‍රමිතියක් තියෙන භාණ්ඩ ගෙනාවා නම් මම හිතන්නේ මේ ට්‍රේඩින් කියලා කියන එකේදී හරිද? ලංකාවට ඇතුල් වෙන භාණ්ඩවල ප්‍රමිතිය චෙක් කරගන්න ක්‍රමයක් නැත්නම් මම හිතන්නේ මේ භාණ්ඩ අපි නොගෙනියි. නැත්නම් අඩුම ගණනේ මේ ඉන්ඩස්ට්‍රිස් තියෙනවා නම් අපි ඒ ඉන්ඩස්ට්‍රිස් වලට කියා බලන්න කියන්න පුළුවන්. ඒ අයට දැනුම තියෙනවා මේ භාණ්ඩයක් චෙක් කරලා. අඩුම ගණනේ ගේන්න ඉස්සෙල්ලා මේ භාණ්ඩ ගැන වගකීමකින් බැලිය හැකි කාණ්ඩයකට ඉදිරිපත් කර යුතුයි. ඒකෙන් ද මම කියනවා
country should have systems developed to verify quality and standards of trading goods which need to be verified by an independent body at the port entry, at the port of entry into the country. අපි මේ ට්‍රේඩ් ඇග්‍රීමන්ට්ස් වලට ගිය ගිය වලට වුණත් මං හිතන්නේ අපේ දැනට තියෙන කර්මාන්තවත් රැකගන්න නම් අපි මේ දේ කර යුතුයි. මේ දේ කර යුතුයි. මම කිව්වේ සෙරප්පු කර්මාන්තය, රබර් සෙරප්පු, DSI වගේ ගෘහ කර්මාන්තයක් වෙලා තියෙන රබර් සෙරප්පු හැදීම. එතකොට මේවා වලට මොකද වෙන්නේ? මේ වගේ භාණ්ඩ ගෙනල්ලා විතරලා ලංකාවට දාපුවා. හතරවෙනි එක. All materials used for manufacturing and packaging within and outside the country should be free from hazardous material. Shipment certificate should be made available at the port of entry. මම මේ hazardous material ගැන කෙටියෙන් සඳහන් කරනවා නම් අද එනවා plastic containers. බොහොමයක් එනවා. මම රටවල් ගැන කතා කරොත් එහෙම මම හිතන්නේ මේක සමහර වෙලාවට හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒකින්ද මම රට ගැන කියන්නේ නැහැ. මේ රටෙන් එන නිෂ්පාදන recycle material chemical containers ඒ රටේ නිෂ්පාදනය කරන chemical containers වලින් වතුර බෝතල් අදලා ලංකාවට එනවා. කවුද ප්‍රමිතිය චෙක් කරන්නේ? ලස්සන පාට පාට දාපු වතුර බෝතල්, ලස්සන පාට පාට දාපු සෙල්ලම් බඩු. කවුද ප්‍රමිතිය චෙක් කරන්නේ? material ගැන චෙක් කරනවද? නෑ. ලාභය අපේ ජනතාවට ලාභයට බඩු දිය හැකි ප්‍රතිපත්ති ඒකනම් අපි මේව ගැන කතා කර යුතු කොහෙද කියලා මට තේරෙන්නේ නැහැ. පස්වෙනි එක. When the items imported are locally manufactured on the same HS code or import or used for the same purpose, the items need to comply to labeling standards and minimum retail price in Sri Lanka. And such price cannot be less than 1.3 times CNF of the local market price of its raw materials including packaging. මේ dumping කියලා කියන එකක් තියෙනවානේ. අපිට කියන්න පුළුවන්ද ලංකාවට dump කරන්නේ නැහැ කියලා? අපි කොච්චර නීති රීති තිබුණත් ලෝකයේ තියෙන නීති රීති තිබුණත් මේව ඔක්කොම ලංකාවට එන බහණ්ඩ dump කිරීමක් නෙවෙයි. ඒ රටේ තියෙන raw materials වලට වඩා වටිනාකමට වඩා 10%ක්වත් එකතු වෙන්නේ නැහැ. නමුත් සමහර වෙලාවට raw material price එකට තමයි මෙහාට එන්නේ. මොකද ඒ රටවල් වලින් භාණ්ඩ ඒ වගේ අනවශ්‍ය recycle material ලංකාවට එවන්න නම් ඒ රටෙන් විශේෂ මොනවාද incentives දෙනවා මේවා අරින්න. එතකොට අපි මොනවද ගේන්නේ? මේවා අරගෙන ඉවර වෙලා අපි අපේ භාණ්ඩ වලට දාගනවා, රටට ගේනවා. ගෙන ආපුව මොකද වෙන්නේ? මේ අපේ රටේ භාණ්ඩ නිෂ්පාදනය කරන්න බැරුව යනවා නැවත. එතකොට මේක නවත්වන්න තමයි මම මේ යෝජනාව ඉදිරිපත් කරන්නේ. මොකද 1.3 times කියලා කියන්නේ raw material price එක point එකක් හැටියට 15%ක් අපි වැට් බදු ගෙවන්න ඕන. එතකොට 10%ක්වත් නැත්නම් අපිට වෙළඳාගයට එකතු කරන්න මොකද්ද මේකෙන් මේ? ඒකෙන්ද තමයි අඩුම ගන්නේ. ඒ වගේ ප්‍රතිපත්තියක් තියෙන්න ඕන. All items need to be labeled with warranty and working instructions and agent's name in Sri Lanka, printed in minimum 2 languages spoken in Sri Lanka in packaging and literature. අපි ළඟදි කෘෂිකර්ම යාන්ත්‍ර උපකරණ ගෙනාවා. Harvesters ගෙනාවා. Tractor ගෙනාවා. එතකොට මේවා මොකද වුනේ? Sprayer ගෙනාවා. ස්ප්‍රේස් ගෙනාව මං හිතන්නේ අපේ ලංකාවේ අවශ්‍යතාවය 60,000යි. 102,000ක් ස්ප්‍රේයර් ගෙනාවා.
මේ ලක්ෂ අවුරුද්ධකට ගෙනල්ලා මොකද කරේ? මේවා දැම්ම මාකට්. මාස 6යි ස්ප්‍රේයර් එකක් වැඩිම කාලය තියෙන්නේ. එතකොට අවුරුද්දකට දෙකක් ඕනනේ. එතකොට මේ කන්ටේනර් වලට මොකද කරේ? අද අපි ලත වෙනවා මේ ප්ලාස්ටික් භාණ්ඩ හැමදේම එකතු වෙනවායි කියලා. අපි ප්‍රමිතියක් තිබුණාද? අපි ට්‍රැක්ටර් ගෙනාවා. සමහර ට්‍රැක්ටර් මාස 6යි මාස 8යි ඊට පස්සේ ගොවියට කුඹුරට දාලා එළියට ගන්න බෑ. මොකද ට්‍රැක්ටර් එක ඒ එන්ජිම ඉර වෙලා. ප්‍රමිතියක් තියෙනවා. එතකොට මේ වගේ දේවල් විශේෂයෙන් නවත්තන්න නම් ලංකාවේ ඒජන්ට් කෙනෙක් වගකිය යුතුයි. මේ වගකීමක් නැති භාණ්ඩනේ ඕන කෙනෙක්ට වෙළඳ ප්‍රතිපත්තියක් හදලා ඉවරලා ඕපන් මාකට් කියලා කියන එක ඇති කරන්න පුළුවන්. එතකොට මේක ඇති කරපුවම මොකද වෙන්නේ? ඕන කෙනෙක් ඕන භාණ්ඩයක් ගේනවා. වගකීමක් නැහැ. ඉන්න ලංකාවේ තියෙන හොඳ ආයතන ටික වැහිලා යනවා. මොකද ඒකට වගකීම දෙන්න ඕන, ආෆ්ටර් සේල්ස් එකක් ප්‍රොවයිඩ් කරන්න ඕන, අවුරුදු ගාණක් ඒක කරගෙන යන්න ඕන. ඒකයි ලංකාවේ නීතිය. නමුත් මේක කරගෙන යන්න බැරි වෙනවා. ඒකෙින්ද තව හතරක් තියෙනවා. හරි, මම ඒ හතරක් ගැන ඒ හතරකයි මම රිටන් ડોකියුමන්ටේෂන් එක දෙන්න. මම මේකේ තව කොටසක් තියෙනවා. අපේ ලංකාවේ වෙළඳ ප්‍රතිපත්තියක් ඇති කරන්න ඉස්සෙල්ලා අපේ ගොඩක් වෙලාවට අපිට නැති දෙයක් තමයි අපි ප්‍රතිපත්ති තීරණය කරනවා. ඉන්ඩස්ට්‍රි ස්ටැටිස්ටික්ස් කියලා කියන එක මිනිස්ට්‍රි ඔෆ් ඉන්ඩස්ට්‍රිස් එකෙත් නැහැ. ලංකාවේ කොච්චර වතුර පොම්ප නිෂ්පාදනය කරන කම්පැනි තියෙනවද කියලා ඇහුවොත්, කොච්චර දෙනෙක් ඉන්නවද වැඩ කරනවද කියලා ඇහුවොත් කියන්න බෑ. නමුත් අපි ඉන්ඩස්ට්‍රි වෙළඳ ප්‍රතිපත්ති ඇති කරන්නේ එතනින්මයි. අපි ලංකාවේ ටින් ෂීට් හදන කම්පැනි ගියක් තියෙනවද කියලා ඇහුවොත් එහෙම දන්නේ නැහැ. නමුත් ටින් ෂීට් වලට ඉම්පෝට් කරන්න දෙන්නේ ඒවයි. මම දන්න හැටියට ස්ටේන්ලස් ස්ටීල් සිංක් හදුවා ලංකාවේ. අවුරුද්දකින් ඒවා වහන්න වුණා. ඒගොල්ලන්ගේ ඉන්වෙස්ට්මන්ට් එකවත් රිකවර් කරන්න බැරි වුණා. හේතුව දැනගෙන හිටියේ නෑ ලංකාවේ මේ ස්ටේන්ලස් ස්ටීල් සිංක් හදනවායි කියලා. එතකොට අපේ raw materials වල ප්‍රයිස් එක 15%ක් අපි raw materials වලට ගේනවා. අපිට agreements වලට බඩු සප්ලයි කරන්නේ කීයටද? low duty free. එතකොට කොහොමද අපි නිෂ්පාදනය ඇති කරන්නේ? හරි. එතකොට මම කියන්නේ ඒක. දෙවෙනි එක import statistics of finished goods and spares with HS code quantity and price should be available for public. මේක නැති කරේ සමාගම් ලොකු සමාගම් කීපයක්. මොකද ඒකවලන්නේ වෙලදාම නැති වෙයි කියලා මම හිතන්නේ. මේක ඇති කරන්න ගියොත් මේකට competitive වෙයි යති. Right? Raw materials imported or exported HS codes quantity and price. Items imported and exported under BOI and the trade agreements should be available. මේකටත් හේතුවක් කියන්නම්. ලංකාවේ ඇලුමිනියම් නිෂ්පාදනය, ඇලුමිනියම් extrusions නිෂ්පාදනය කරන කම්පැනියක් ඒකේ ලංකාවේ දොර ජනෙල් හදනවා. ඉන්දියාවෙන් ගේනවා නිෂ්පාදනය කරපු දොර ජනෙල් at zero duty under free trade agreement. එතකොට අපි කොහොමද කරන්නේ? හරි. ස්තුති. මම මේ කරුණු ටික ලිඛිතව ඉදිරිපත් කරනවා. ප්‍රශ්න තියෙනවා නම් පවතින නීති යටතේ 1 මිලියන් US ඩොලර් සීරා නම් ඕනම පිටරට මිනිහුට ලංකාවට ආවිල්ලා බඩු ඉම්පෝට් කරලා විකුණන්න පුළුවන්. ඒක කොහොමද? මේ ප්‍රශ්නේ විශාල තර්ජනයක් නෙවෙයිද? ලොකුම තර්ජනයක්. මොකද ඒකින්ද තමයි මම කිව්වේ ඕන කෙනෙක්ට 1 මිලියන් US ඩොලර්ස් කියලා කියන එක ලංකාවේ එයා ලංකාවට ගේන්නේ නැහැ. ලංකාවේ බැංකුවෙන් ගන්න. අනිවාර්යයෙන්. LC එකක් කරලා ගියම ලංකාවේ බැංකුවෙන් ගන්න. ලංකාවේ කෙනෙක් එක්ක සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙලා විතරලා LC එකක් කරනවා. නමුත් අපේ කෙනෙක් පිටරට LC එකක් කරලා විතරලා ලංකාවේ කම්පැනියක් කරින්න ගියොත් ඒක කරන්න බෑ. මොකද value transfer, money transfer. ඉතින් ස්තුති. මම හිතන්නේ ඒක ලොකු ප්‍රශ්නයක්. මම කිව්වා සපත්තු මේ ව්‍යාපාරي ගැන දැන් අපිට ආරංචි වුණා මීගම් වෙත්
ඉන්දියාවේ ලොකු කර්මාන්ත ශාලාවක් හදලා කියලා. ඒක නිෂ්පාදනය පටන් ගන්න අපේ DSI වෙන උගත් තක්ෂණයක් වෙන්නේ නැහැ. ඒක තමයි මම කියන්නේ ක්වොලිටි කියලා කියන එක නිෂ්පාදනය අපි දන්නේ නැහැ කොච්චර ප්‍රමාණයක් ලංකාවට නිෂ්පාදනය අවශ්‍යද කියලා. ඉතින් මේ නිෂ්පාදනය කරන ප්‍රමාණයක් තියෙනවා නම් ඇයි අපි තව නිෂ්පාදන කරුවෙක්ට ලංකාවේ ඇති කරන්න ඉඩ දෙන්නේ? ඒක හින්දා තමයි මම කිව්වේ ඉන්ඩස්ට්‍රියල් ස්ටැටිස්ටික්ස් කියලා කියන එක ලංකාවේ නැහැ. ඒක හින්දා තමයි මේක ඇති කරේ යුත්තේ කියලා කියන එක තමයි මම කියන්නේ. අපි මිනිස්ටර් ඔෆ් ඉන්ඩස්ට්‍රීස් එකට ගිහිල්ලා අහන්න බලා හැම කෙනෙක්ම දන්න ගතන මොනවද තියෙන්නේ ස්ටැටිස්ටික්ස්? කිසිම දෙයක් නැහැ. එතකොට මේ ලංකාවේ ඉන්ඩස්ට්‍රි සම්බන්ධව තියෙන එකම ආයතනයි. රයිට්. තව ප්‍රශ්නයක් අහන්න තියෙනවා මේ ඉන්ලට් එක අවුට්ලට් එක එක තැනකට හයි කරුවොත් මොකද වෙන්නේ ඉන්ඩස්ට්‍රි එකයි දෙකම එකම මාත්‍යංශයට තියලා තියෙන්නේ. ඒක ලොකු ප්‍රශ්නයක්. ඒක තමයි අද තියලා තියෙන ලොකුම ප්‍රශ්නේ. හරි. අපි ඉන්ඩස්ට්‍රිස් ගැන නෙමෙයි කතා කරන්නේ. එතනට ගියාම කතා කරන්නේ ට්‍රේඩ් එක ගැන. අපි ඉන්ඩස්ට්‍රියල් ප්‍රශ්නයක් කතා කරන්න ගියාම ට්‍රේඩර්ස්ලා ටිකක් ගෙනල්ලා විතර අනිත් පැත්තේ ඉඳ ඕන. ගෙනල්ලා විතර ඉඳලා විතර තමයි අපේ ප්‍රශ්න අහන්නේ. ඊට පස්සේ ඒකලන් කියනවා මදුරුවෝ ඉඳලා අපිට මේ සීනච්චට ටික අරින්න දෙන්න මහත්තයා. ඔබතුමන්ලට මේ හෙට අවශ්‍ය නැහැනේ. ඉතින් අපේ ආයතනවල මේ සීනච්චට ටික ස්ටෝර් කරලා වහලවල් ගහලා විතර අපි තියාගෙන අපි මෙයා කරන්නේ. මේ ට්‍රේඩින් කරන අයට වහලයක් ගහගන්නවත් උවමනාවක් නැහැ. ඒ අය කරන්නේ අද අද මොනහරි කීයක් හරි හොයාගෙන සාක්කුවට දාගෙන යන රටට ආදරයක් දෙන්නේ. මොකද අපිට අපි මේ වැඩිම මෙටල් ඉන්ඩස්ට්‍රි එකේ අපි මැෂිනරි ගෙනාවොත් එහෙම ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක්. මේක මේ නූල් බෝල වලින් වැඩ කරනවා වගේ නෙමෙයිනේ. ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක්. ඒවා රිකවර් කරන්න අවුරුදු 5ක් 10ක් යනවා. ඉතින් ඒවා රිකවර් කරගන්න බෑනේ. ඉතින් කොහොමද ආයෝජකේ ලංකාවට එන්නේ? මොකද්ද මේ කතා කරන ආයෝජනය? සුති